අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත සම රෙසි අයිතින් වෙනුවෙන් ගෙන ආ සංශෝධනය ජනපති අතට ඉන්ධන පෝලිම් යලි දිගුවේයි ප්‍රදේශ රසක ඉන්ධන හිඟයක් හේන් වගා කරන මුවාවෙන් වනසන රක්ෂිත औषध गेन्वी में प्रसंपादन क्रियावलिया कार्यक्षम करनवा एमति के हेलिये की आई पनहट विकुनान्न किये पु बित्तर गेन वेल्दुन गेन मैसिविली दैन देश्य पुआत දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊයේ බාර දී තිබෙනවා ශ්‍රී ලංකාවේ සමරිසි ජන කොටස් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිශ ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දී තිබෙනවා ලංකාව තුල LGBTQ+ හෙවත් සම රෙසි ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් එය ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඌ මෙම පනත් කෙටුම්පත පසුගියදා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි නීතිච ප්‍රේමනාත් සී දොලවත්ත විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ LGBTQ+ හෙවත් සම රෙසි ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුල ඇත්තේ අතිශය පසුගාමි අදහස සක්බවයි දෛනික ජීවන කටයුතු වලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා වැඩි බවද ඔවුන් පවසනවා එමෙන්ම ඇතම් අවස්ථා වලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ලංඝනය වූ අවස්ථාද වාර්තා වන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දඬනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ පටන් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබුවක් නමුත් නූතන මනෝ වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස සැලකන්නේ නැහැ එමෙන්ම දියුණු රටවල මෙම ප්‍රජාව දඬනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමටද කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මේ සියල්ල සැලකිල්ලටගෙන සම රෙසි ජන කොට්ටාෂ වෙනුවෙන් මෙය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ බවයි නීතිච ප්‍රේමනාත් සී දොලබත්ත පවසන්නේ යලිත වරක් දිගු ඉන්ධන පොලිය නිර්මාණය වීමේ අවධානමක් මතුව තිබෙනවා දින දෙකක පමණ සිට දිවයින පුරා ප්‍රදේශ රසක පිරවුම්හල වලට ඉන්ධන තොග ලැබී තිබුණේ නැහැ මේ නිසා යලි ඉන්ධන පොලිය දිගු වෙමින් ඇති බවයි කණිජ තෙල් වෘත්තීය සමිතිය පවසන්නේ මේවන විට දිවයිනේ ප්‍රදේශ රසකම ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් වාර්තා වනවා මේ හේතුවෙන් QR ක්‍රමවේදයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා ඉන්ධන හිඟේ හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලක සේවකයෙකු වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට උත්සාහ දැරීමත් සමග උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඩීසල් දෙනවා සල්ලි දුන්නොත් විතරක්. සල්ලි වැඩි දෙනවා මේකට ඩීසල් දෙන්න. ආපු ගමන් නවත්තනවා ඩීසල් ලීටර 15ක් වෙනවා 1500ක් දෙන්න කිව්වා දෙන්නම් කියලා. ඇත්තවල කරන්න බා. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. හරිද ඔය 1500ක් කිල්ලෝනේ මගේ. ඒක තමයි මේ තියෙන්නේ තමයි කිව්වේ. ඉතින් එහෙමයි මිනිස්සුන්ට සල්ලි අරන් දෙන්න කොහොමද?
තමන් වෙත ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් වෘත්තීය ත්‍රිරෝදන අතරිය දුරන් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. පාගමනින් පැමිණි විරෝධතාකරුවන් පිළියන්දල නගර මැදේදී විරෝධතාවයක නිරත වුණා. විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක බව සඳහා. විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසරය ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000ක් සහ විදුලි පාපැදියකට රුපියල් 1000ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට යෝජිතයි. බිත්තර පාලන මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට වෙළඳුන්ගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වෙමින් පවතිනවා. වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ කිසිසේත් එය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවයි. මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳ සැල් සොයා පාරිභෝගික අධිකාරිය අඛණ්ඩව වැටලීම් ක්‍රියා කරමින් සිටිනවා. පසුගිය සිකුරාදා දින ගැසට් පත්‍රයක් මගින් වෙළඳපළේ ඇති බිත්තර අලෙවි විය යුතු මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 43ක් ලෙසත් රතු හා දුඹුරු බිත්තර රුපියල් 45ක් ලෙසත් මිල නියම කෙරුණා. නමුත් එම මිලට බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය විරෝධතාවය පළ කළා. ඒ සත්ව ආහාරවල මිල ගණන් ඉහළ යෑමත් සමග එම මිල ගණන් වලට බිත්තර අලෙවි කළ නොහැකි බව පවසමින් මේ හේතුවෙන් ඊයේ දින බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය හා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව වෙළඳපළ තුළ ඇති බිත්තර රුපියල් 50ක සිල්ලර මිලකට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය එකඟතාවය පළ කර තිබුණා. එම බිත්තර පාලන මිල සම්බන්ධයෙන් සිල්ලර වෙළඳාම සිදු කරන වෙළඳුන් සෑහීමකට පත් නොවන බවයි පවසන්නේ. දැන් මේ බිත්තර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන රටේ මේ බිත්තර ප්‍රශ්නෙට අපිට පිළිතුරක් දෙන්න ඕනේ. බිත්තර කීයටද හරි ගන්න විකුණන්නේ කියලා ඇමතුමා කියනවා 50ට විකුණන්නේ කියලා. ගැසට්ටයක් ගාන දින 45ට විකුණන්නේ කියලා. මේ හත්තිලව කරන්නේ කොහොමද කියලා තමයි මේ රජයේ බලධාරීන්ගේ අහන්නේ අපි. අපට හරි උත්තරයක් කියන්න ඕන ඔබතුමාලා කීයටද මේක විකුණන්න ඕන ගාන කියලා. 50ද 42ද 43ද? මේ අතර පාරිභෝගික අධිකාරිය මගින් වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළඳ සැල් වැටලීම මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. අත්තනගල්ල හා දොම්පේ යන ප්‍රදේශවල වැඩිමිලට බිත්තර අලෙවි කළ ස්ථාන හතරක් පාරිභෝගික නිලධාරීන් වටලා තිබෙනවා. රජයේ පාලන මිලට වඩා රුපියල් 10කටත් වඩා වැඩිමිලකටයි එම ස්ථාන හතරේම බිත්තර අලෙවි කර තිබුණේ. අත්තනංගුවටගත් පුද්ගලින් අත්තනගල්ල හා පූගොඩ අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් මෙවර යලකන්නේ සඳහා හෙක්ටයාර 60,000ක ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. එම වගා භූමිවල වී අසුණු නෙලීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. වී අසුණු නෙලීම සඳහා ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලීටර් 118ක් වනවා. මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත ඉන්ධන ලීටර් 100,000ක් ගොවි ජනතාවට බෙදා හැර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 60,000ක් දැනට වගා කරලා තියෙනවා වී වගාව. මෙහි අස්වනු නෙලීම දැන් ආරම්භ වෙලා තියෙනවා අගෝස්තු මාසෙත් ඉඳලා සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් පළමු සතිය වෙද්දී අස්වනු නෙලලා අවසන් කරන්නට සූදානම්. හෙක්ටයාරයකට ඩීසල් ලීටර් 40,000ක් අවශ්‍ය වෙනවා. මේ කටයුතු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ නායකත්වයෙන් දැනට ගොවීන් වෙත ඩීසල් ලබා දීම සිද්ධ වෙනවා. ඒ ඉන්ධන ප්‍රමාණය ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය ඇතුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ සම්බන්ධීකරණයෙන් ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඊසාන දිග මෝසම ආරම්භ වීමත් සමග හේන් වගාවන් ආරම්භ වනවා. ඊට පෙර කැලෑ එලිපෙහෙලි කර භූමිය සකස් කළ යුතුයි. නමුත් හේන් වගා කරන මුවාවෙන් වටිනා රක්ෂිත විනාශ කිරීමේ ජාවාරමක් මේ වන විට ආරම්භ වී ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. වැලිකන්ද මෛත්‍රීගම ගම්වැසියන් කියා සිටින්නේ වැලිකන්ද ප්‍රදේශයේ රක්ෂිත හේන් වගාවන් අරමන මුවාවෙන් විනාශ කර ඇති බවයි. රක්ෂිතය තුළ අක්කර 5ක පමණ ප්‍රදේශයක් මෙලෙස ගිනි තබා විනාශ කර තිබෙනවා. මේ හේතුවෙන් තම භූමි අහිමි වූ වන සතුන් ගම්වැතීමද මිනිසුන්ට විශාල ගැටලු සහගත තත්ත්වයක් ඇතිකර අවසන්. බ
බලන්න මෙතන මේ කරලා තියෙන වන විනාශය කොච්චරක්ද කියලා එක කන්නක මේ ප්‍රයෝජනයකට නෙමෙයි අවුරුදු ගාණක් වටින කියන ගස් කොළන් මේ කපලා දාලා තියෙන බදායින්ටි කොහොම එයාලා කියන එයාලා දන්නේ නැහැ කියලා සත්තුන්ගේ කරදර අපිට තමයි පේනවනේ මේ වෙලා තියෙන වන සංහාරය කියට මේවා නිලධාරී දැනුවත්තු වෙලාද කියලා අපිට සැකයක් පවතිනවා මේක එළිවෙද්දි මේ මුළු වනේම විනාශ වෙන්න ඉඩ තියෙනවා මේකට අපි කියන්නේ වහම මේ වගේ නිලධාරින්ගෙන් මම මේක කඩිනමින් පියවරක් ගන්න තනින් තන කිනි තිබ්බහම ආදරය එළි වෙනකොට මේක ඉවරයි ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පියවරගෙන ඇති බව අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල පවසනවා. ඒ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතින් පිරිසක් හමු වූ අවස්ථාවේදී. ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර ගත වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට මාස 3ත් 4ත් දක්වා අඩු කිරීමට පියවරගෙන ඇති බව සෞඛ්‍ය මාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඒ යුනිසෙෆ් සංවිධානයේ හමුවේදී විනිවිද භාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීන්ට හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ ලබා දීම මෙහි ප්‍රමුඛ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මාස 6ත් අවුරුදු 5ත් දක්වා ලදරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂණ පදාර්ථ අඩංගු විටමින් හා ඛනිජ ලවණ ඖෂධ දෝගයක් යුනිසෙෆ් සංවිධානය මගින් මෙහිදී මෙරටට පරිත්‍යාග කරනු ලැබුවා. රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇතිවනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජීවිතාරක්ෂක ඖෂධ 14 මේ වන විට රට තුළ පවතින්නේ යයිද එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 384 හිඟව පවතින 100ක පමණ ප්‍රමාණයද ඉතා කඩිනමින් ලබා ගැනීමට පියවරගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලෝක බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර මේ වන විට BA.5 කොවිඩ් උප ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමගම දෛනික කොවිඩ් රෝගීන් හා මරණ යලිත් ඉහළ යමින් වාර්තා වනවා. ඒ අනුව ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 5. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,669ක් ලෙසයි. සියය ඉක්ම වූ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනේදීත් වාර්තා වුණා. ඒ රෝගීන් 105 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 669,467 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ආබාධිත සහ රෝගීව සිටින රණවිරුවන් සහභාගී කරවා ගනිමින් සිංහල බෙහෙත් ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුරාධපුර සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කර්නල් හර්ෂ ප්‍රියන්තගේ උපදෙස් පරිදි. ඊට අමතරව සහල් මුංඇට වැනි ධාන්‍ය වර්ග වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට ජනතාවට ලබා දීමේ වැඩසටහනක්ද සිදු කරමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. හිංසාකාරී ලෙස අත්පා ගැටගසා ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පෙරළී තිබෙනවා. ඒ ඊයේ දිනේ මහියංගනයේ දඹකපිටිය මන්සන්ධිය ආසන්නයේදී. එම සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරා සහ යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ප්‍රවාහනය කරමින් තිබූ ගවයින් සිව්දෙනා සහ ලොරි රථය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ. පයාගල ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථ රියදුරා අත්අඩංගුවටගෙන තිබෙනවා. බස් රථයේ අධික වේගයත් යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී රියදාවනයත් අනතුරට හේතු වන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නොච්චියාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාලතිමුල්ල වැව පොලිස් ස්ථානය වෙත බාර දුන් බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.